පොල්ලන්තේ සිට හේලිස් ව්‍යාපාරයට ගෙනාපු කුණු කසල කන්ටේනර් පිළිබඳව. මේ ලංකාවට කුණු කසල ගෙනීමේදී එවම මේවා ආනයනය කිරීමට හේලිස් සමාගමට ඊතරම් බලය ලබා දුන්නේ කවුද කියන එක ගැටලුව තියෙනවා. අද විපක්ෂයේ ඉන්න සියලු මන්ත්‍රීවරු විශේෂයෙන්ම ඒකාබද්ධ කණ්ඩායමේ ඉන්න මන්ත්‍රීවරු මේක ගෙනල්ලා කිසිදු කාරණාවක් දන්නේ නැතුව බබ් තොත්ත බබාලා වගේ ඇවිල්ලා අද මාධ්‍ය ඉස්සරහට කියනවා මේක මේ ශ්‍රී ලංකා සිංගප්පූර් ගිවිසුමේ ප්‍රතිඵලයක් කියලා කියනවා. සමහර මන්ත්‍රීවරු ඇවිල්ලා කියනවා මේ චීනෙන් මේ කුණු කසල ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඒ වගේ මේ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැතුවද මන් දන්නේ නැහැ. එහෙම නැත්නම් ඕනකමින් මග හරිනවද දන්නේ නැහැ. දැන් මේ කුණු කසල කන්ටේනර් ටික ඇවිල්ලා මේ වර්තමාන රජයේ ඔලුවට දාන්න ඔවුන් උත්සාහ කරනවා. පළවෙනිම දේ තමයි මේ කුණු කසල ගෙන්වන්න ඉස්සෙල්ලාම ඒ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 2013 7 මාසයේ 11 වෙනි දින නිකුත් කරන ලද අංක 1818 තියදරන ගැසට් නිවේදනය. මගින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදීහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයනය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ලබා දීලා තිබෙනවා. මේ රටට මේක ගෙන්නන්න 2013 දී මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ කුණු කසල ආනයනය කරලා මේ රටේ නැවත ප්‍රතිඅපනයනය කරන්න ඒ අවස්ථාව ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ. කවුද එතකොට මේ සමාගම? මේ සමාගම අපි සියලු දෙනාම දන්නවා, මේක හේලිස් ෆී සෝන් කියන සමාගම. ඒතර හේලිස් ෆී සෝන් සමාගමේ අයිතිකරු කවුද කියලා අපි සියලු දෙනාම දන්නවා. ඒ ධම්මික පෙරේරා මහත්මයා මේකේ ප්‍රධාන කොටස්කරුවා කියන එක අපි සියලු දෙනාම දන්නවා. එතකොට එතුමා පෞගේ ආණ්ඩු කාලේ මොකද දරපු තනතුරු? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ එතුමා තනතුරු කීපයක් දැරුවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙලා හිටියා. ඊළඟට යම් සංස්ථාවල සභාපති වෙලා හිටියා. ඒ සියලු දේවල් වල එතුමා තනතුරු ලබාගෙන ඉන්න කාලේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා විසින් ධම්මික පෙරේරා මහත්තයාට මේ ලංකාවට කුණු කසල ගේන්න දීපු අවසරය උඩ තමයි මේ කුණු කසල අද ඇවිල්ලා තියෙන්නේ. ඒ කුණු කසල ගෙනාවේ ප්‍රතිඅපනයනය කරන්න. නමුත් ඒවා ප්‍රතිඅපනයනය වෙලා සිද්ධ වෙලා නැහැ. දැන් දැනට කන්ටේනර් 130කට වඩා ආසන්න ප්‍රමාණයක් දැන් රේගුවේ තියෙනවායි කියලා කියනවා. ඊළඟට කටුනායකේ තියෙනවායි කියලා කියනවා. ඒ සියලු දේවල් ප්‍රතිඅපනයනය කරලා නැහැ. නමුත් අපි ශ්‍රී ලංකා ආයෝජනයේ මණ්ඩලය විසින් මේක දැනගෙන ඔවුන්ට දැන්නුවාට පස්සේ මං හිතන්නේ ඒගොල්ලන් කන්ටේනර් 29ක් නැවත ආපසු යවලා තියෙනවා. ඉතුරු ඒවා එහෙමම තමයි බාහිරින් තියෙන්නේ. එතකොට මේක පෞගිය ආණ්ඩු කාලේ විශේෂයෙන්ම ගැසට් නිවේදනයක් නිකුත් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා ඉන්නකොට එතුමාගේ ආණ්ඩුවේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් වැඩ කරපු, ඒ වගේම සංස්ථාවල සභාපතිවරයෙකු වශයෙන් වැඩ කළපු හේලිස් සමාගමේ ප්‍රධානියාට තමයි එතුමා මේ අවසරය ලබා දීලා තියෙන්නේ. අද ඕක හංගන්න දෙයක් නැහැ. අද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇවිල්ලා වෙන වෙන දේවල් කියවන්න ඕනේ නැහැ. මේක ශ්‍රී ලංකාවයි සිංගප්පූරුවයි ගිවිසුම උඩ ආපු කුණු කසල නෙමෙයි. මේක චීනෙන් ගෙන ආපු කුණු කසල නෙමෙයි. මේක කෙලින්ම එංගලන්තෙන් ලංකාවට වල තියෙන කුණු කසල. ඒ කුණු කසල ගේන්න නීතිමය අවසරය ලබා දීලා තියෙන්නේ පෞගිය පාලන සමයේ හිටපු ජනාධිපතිතුමා විසින්. එතකොට එතුමා තමයි මුදල් ඇමතිවරයා. එතුමා තමයි මේ ගැසට් නිවේදනය පවා නිකුත් කරලා තියෙන්නේ. එතකොට එහෙම තියේදී අද මේ වේකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇවිල්ලා මේ කුණු කසල ගැන නොයෙකුත් අභූත චෝදනාවල් කියනවා. නොයෙකුත් බොරු දේවල් රූපවාහිනී ඉස්සරහා ඇවිල්ලා කියනවා. එහෙනම් අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්න කැමති, ඉස්සෙල්ලාම 2013 7 මාසයේ 11 වෙනි දින ගැසට් පත්‍රය බලන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා 1818 30 දරන ගැසට් නිවේදනය අරගෙන බලන්න කවුද ඒ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ කියලා. කාටද අවසර ලබා දීලා තියෙන්නේ කියලා. ඒ අද ඒ හේලි සමූහ ව්‍යාපාරයේ අයිතිකරු ඇවිල්ලා තමුන්නාංශලගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරයෙකු වෙලා හිටියා. ඒ තමුන්නාංශලගේ ආණ්ඩුවේ සංස්ථාවල සභාපතිවරයෙක් වෙලා හිටියා. නොයෙකුත් ආයතනවල එතුමා නිලතල දැරුවා. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉතාම කිට්ටුවෙන් වැඩ කළා. රාජපක්ෂ පවුලත් එක්ක කිට්ටුවෙන් වැඩ කළා. ඒ කිට්ටුවෙන් වැඩ කරපු හින්දා තමයි තමුන්නාංශලා එතුමාට දේශපාලන බලය පාවිච්චි කරලා, ජනාධිපතිවරයා දේශපාලන බලය පාවිච්චි කරලා එතුමාට දේශපාලන කප්පම් ලබා දුන්නා එතුමාව සන්තෝෂ කරන්න. ඒ උඩ තමයි බ්‍රිතාන්‍යයේ තියෙන කුණු කසල ඔක්කොම ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. අපි සිංගප්පූරු ගිවිසුම අස්සන් කරාට සිංගප්පූරුවෙන් කුණු කසල ආවේ නැහැ. චීනෙත් එක්ක ගනුදෙනු කරාට චීනේ කුණු කසල ආවේ නැහැ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අපි කවුරුවත් දන්නේ නැති මහ බ්‍රිතාන්‍ය.
මහබ්‍රිතාන්‍ය ඉවත දාන ඒ විශේෂයෙන්ම රෝහල් වලින් ඉවත දාන නොයෙකුත් ඔවුන් පාවිච්චි කරලා මෙට්‍රස් වෙන්න පුළුවන් නොයෙකුත් අපවිත්‍ර වෙච්ච දේවල් ඉවත දාන්න ඒ සියලු දේවල් තමයි මේ කන්ටේනර් වල අද ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ කන්ටේනර් වල මේ ඇවිල්ලා තියෙන දේවල් පිළිබඳව අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි අද පරිසර අමාත්‍යවරයා හැටියට ඉන්නේ. එතුමාට අපි කියනවා වහාම මේ පිළිබඳ නීතිමය පියවර ගන්න.